අයිබඩ් පාලම තුලන්නේ වටපිට YouTube චැනල එකත් එක්ක අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ගැන. මෙයාගේ නම තමයි කුලතිලක ධර්මසිරි. සමහර අය අහලත් ඇති, සමහර අය අහලා නැතිව ඇති. කොහොමනත් මෙයා ලංකාවේ ඉන්න යාන්ත්‍රික ඉංජිනේරුවයි. මෙයාගේ තාත්තත් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ කටයුතු කරන්නේ. එයාගේ නම තමයි ආර්යදාස. මේ ධර්මසිරි කියන පුද්ගලයා කියන විදිහට ලංකාවේ අමුද්‍රව්‍යයක් භාවිත කරලා එයා තමයි පළවෙනියටම වාහනයක් නිර්මාණය කරලා තියෙන්නේ ලංකාව තුලදී. ඒ මීට අවුරුදු 10කට විතර කලින්. අවුරුදු 10කට කලින් නිර්මාණය වුණු ඒ වාහනේ තාක්ෂණය පරද්දන්න පුළුවන් විදිහේ වාහනයක් අදටත් නිර්මාණය වෙලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ධර්මසිරි කියන යාන්ත්‍රික ඉංජිනේරුවා නිර්මාණය කරපු ඒ වාහනේ අවුරුදු 10ක් තිස්සේ කල්පැන නොගියපු තාක්ෂණයක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ධර්මසිරි මහත්තයා ජීවත් වෙන්නේ වේයන්ගොඩ ප්‍රදේශයේ. ඒ වගේම එයා පාසල් ගිහිලා තින්නේ වේයන්ගොඩ පාසලකට. ආර්යදාස කියන එයාගේ තාත්තත් යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ පොඩ පොඩ හදාරලා තිනවා. මෙයා පුංචි කාලේ පාසල් ගිහිල්ලා ඉක්මනටම ගෙදර ඇවිල්ලා තින්නේ තාත්තගේ වැඩ කටයුතු වලට උදව් කරන්න. යාන්ත්‍රික විද්‍යාව ගැන ඉගෙන ගන්න තියෙන ආසාව නිසාම මෙයත් ඒ වැඩ කටයුතු වලට හුරු වෙලා තිනවා. පිටරටින් එක එක කොටස් කියනලා අපූර්ව යන්ත්‍ර නිර්මාණ වෙන හැටි මේ ධර්මසිරි බලන් හිටියා. ඉතින් එයා හිතනවා මේක බලන් ඉඳලා හරියන්නේ නැහැ, එයාත් පුරුදු වෙන්න ඕනි කියලා. ඒ හින්දා මෙයාත් එක එක පුංචි දේවල් හදලා මෙයාගේ සහෝදරයන්ව මෙයා පුදුම කරවනවා. කොහොම වුණත් මේ කුලතිලක ධර්මසිරි කියන පුද්ගලයා පරිණත යාන්ත්‍රික ඉංජිනේරුවෙක් වෙනකොට ජපානයේ තියෙන තාක්ෂණයත් පරද්දලා ඉස්සරහට යන්න මෙයාට හැකියාව ලැබිලා තියෙනවා. මෙයාට පුංචි කාලේ ඉඳන්ම ඕන වෙලා තියෙන්නේ කොහේරි රටක තියෙන තාක්ෂණයට අලුත් දෙයක් එකතු කරන්න, දේශීය වශයෙන් නවීන දෙයක් එකතු කරලා ඒක ලෝකෙටම ලබා දෙන්න. ඉතින් ඒ හේතු නිසා තමයි එයාට අද වෙනකොට ලොකු ගමනක් යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. වේයන්ගොඩ මෙයා වැඩ කරන තැනට ලංකාව වටෙන්ම මිනිස්සු එනවලු, එක එක ප්‍රශ්න කියාගෙන, එක එක උදව් ඉල්ලගෙන. ඉතින් ඒ හැම දෙයකටම මෙයා එක එක විසඳුම් ලබා දෙනවලු. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණයේ පැත්තෙන් එක එක උපදෙස් ලබා දෙනවලු. මෙයා ගැන කතා කරද්දි කතා නොකරම් බැරි දෙයක් තමයි ධර්මසිරි විසින් නිර්මාණය කරපු අපූර්ව මෝටර් රථය. ලංකාව තුලම නිර්මාණය කරපු මෝටර් රථය. ලෝකෙ වටින් එක එක පාර්ට්ස් ගෙන්නලා ලංකාව තුලදී ඒක ඇසෙම්බල් කරලා මෙන්න මම වාහනයක් හැදුවා කියන එක ඔහු පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු ඒ දෙයට කැමති නැහැ. ඉතින් එයාට ඕනලා තියෙන්නේ යකඩ කෑල්ලක් ඕන නම් ඒ යකඩ කෑල්ල උණු කරලා වක් කරලා හදාගෙන තමන්ම නිර්මාණය කරලා සියලුම දේවල් ලංකාවෙම නිෂ්පාදනය කරපු ආකාරයට මේ වාහනේ නිර්මාණය කරන්න. ඉතින් මේ ධර්මසිරි කියන පුද්ගලයාට මේ වාහනේ හදන්න අවුරුදු 1.5ක් විතර ගත වෙලා තියෙනවා. ඒත් එක්ක මෙයාගේ රැකියාව කරන අතරතුර තමයි මේ දේවල් කරලා තින්නේ. ඒ කියන්නේ එයාගේ පවුලේ වැඩ කටයුතුත් කරගෙන යන ගමන් තමයි මේ වාහනේ නිර්මාණය කරලා තින්නේ. ඉතින් මේ කටයුත්ත වෙනුවෙන් මෙයාගේ පවුලයාත් මෙයාට නොසැහැන්න උදව් කරලා තිනවා. ඒත් එක්ක මෙයාට හැම වෙලාවෙම ඕන වෙලා තින්නේ අලුත් දෙයක් කරන්න. ලංකාවේ නමින් අලුත් දෙයක් කරන්න. පරණ මොඩල් එකේ වාහනයකට තව අවුරුදු 10ක් ඉස්සරහින් තියෙන තාක්ෂණයක් එකතු කරනවා. එහෙම බලද්දි අද වෙනකොට නම් මේ වාහනේ අවුරුදු 20ක් විතර යල්පැන ගිහිල්ලා. හැබැයි ඒකේ තියෙන තාක්ෂණයට කිට්ටු වෙන්න සමහර රටවල් වල නිෂ්පාදනය කරන වාහන වලටත් බැරි වෙලා තියෙනවා. මෙයා මේකට ඕන හැමදේම තමන් තනියම නිෂ්පාදනය කරලා දිනවා. ඒත් එක්කම නිෂ්පාදනය කරගෙන යද්දී එන ගැටලු වලටත් විසඳුම් හොයාගෙන ඒ පාවිච්චි කරන කොටස් ඉතාම සැහැල්ලු විදිහට පාවිච්චි කරලා මෙයා මේක නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා. අපි බලමු මෙයාගේ වාහනයට එකතු කරලා තියෙන විශේෂ තාක්ෂණයන් මොනවද කියලා. ලෝකෙ නිර්මාණය වෙන ඕනම වාහනයක් ගත්තොත් ඒ හැම එකකම වගේ තියෙන්නේ ඩිස්බ්‍රේක් ප්‍රධාන රෝදවලට. ඉතින් මෙයා යොදාගෙන තියෙනවා හෑන්ඩ් බ්‍රේක් පද්ධතියත් ඩිස්බ්‍රේක් එකට. ඉතින් එයා කියන්නේ ඒක ලෝකෙ වෙන කිසිම වාහනයක නැහැ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් හෑන්ඩ් බ්‍රේක් එක ඇදගෙන වාහනේ ගමන් කරන්න උත්සාහ කරනවා. එතකොට ටිකක් වෙලාවක් යද්දී ඉන්ඩිකේට් කරද්දී තමයි මතක් වෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා කියලා. ඊට පස්සේ තමයි ඒක පල්ලෙහාට දාන්නේ. ඉතින් මේ වාහනේ එහෙම කරන්න බෑ, මොකද ඩිස්ක් බ්‍රේක් තියෙන නිසා වාහනේ හොලවන්නත් බෑ හෑන්ඩ් බ්‍රේක් ඇදලා තියෙද්දි. මෙයා මේක නිර්මාණය කරන්න හේතුව තමයි මිනිස්සුන්ගෙන් වාහනයටත් වාහනින් මිනිස්සුන්ටත් වෙන කරදරේ අවම කරගන්න. මෙයා තවත් විශේෂ තාක්ෂණයක් මේකට එකතු කරලා තිනවා. ඒ තමයි මේ වාහනේ දොර අරිද්දි වාහනයට නගින්න ලේසි වෙන්න පඩි පෙලක් වගේ පුංචි කොටසක් මේ වාහනෙන් එළියට එනවා. ඒත් එක්කම වාහනයට නැගලා දොර වහගත්තට පස්සේ ආයෙත් ඒ කැල්ල තිබුණ විදිහටම ඇතුළට යනවා. ලෝකේ නිර්මාණය වෙලා තින්න ලිමෝසින් කාර් වර්ගයේ ඒ වගේ තාක්ෂණයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ දේවල් මෙයා නිර්මාණය කරලා තින්නේ මෙයා තනියම ඉන්න වෙලාවට ගොඩක් කල්පනා කරලා. මේ ගැන අදහසක් ආවේ හරියටම කොහොමද කියලා මෙයාට උත්තරයක් දෙන්න බෑලු. ඒ කියන්නේ මෙයා නිදහසේ ඉන්න වෙලාවට මෙයාට හිතුණ දේවල් තමයි මෙයා තාක්ෂණය හරහා මේ වාහනේට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අනිත් කාරණා තමයි මේ දේවල් ඒ කාලේ තිබුණ දේවල් නෙවෙයි. ඒ නිසා අලුතෙන්ම නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒක විශේෂ හැකියාවක් මේ ධර්මසිරි කියන යාන්ත්‍රික ඉංජිනේරුවාගේ. ඉතින් එයා කියන විදිහට තාක්ෂණය ගැන හරියට ඉගෙන ගත්තොත් නිර්මාණය කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ කියලා. පුංචි ළමයි සෙල්ලම් කරන්න ගන්න හෙලිකොප්ටර් එකක්. එහෙම නැත්නම් පුංචි ළමයි සෙල්ලම් කරන්න ගන්න ඩ්‍රෝන් යානාවක තියෙන තාක්ෂණයේ හරිහැටි අධ්‍යයනය කරොත් ලෝකේ තියෙන දැවැන්තම හෙලිකොප්ටර් එකක්. එහෙම නැත්නම් ලෝකේ දැවැන්තම ඩ්‍රෝන් යානාවක් වුණත් නිර්මාණය කරන්න පුළුවන් කියලා තමයි ඔහුගේ අදහස.
සාමාන්‍ය වාහනයක් නිර්මාණය කරා මේක චැසියට සම්බන්ධ වෙන්නේ කොයිල් ස්ප්‍රින් එකකින්. ඉතින් මෙයා යොදාගෙන තිනවා කොයිල් ස්ප්‍රින් දෙකක් මෙයා නිර්මාණය කරපු වාහනයට. ඉතින් මෙයා කියන විදිහට අලුත්ම බෙන්ස් රථයක ගමන් කරන විදිහටම ගමන් කරන්න පුළුවන්ලු මේ කොයිල් ස්ප්‍රින් දෙක නිසා මෙයා නිර්මාණය කරපු වාහනේ. ඉතින් ඒ කොයිල් ස්ප්‍රින් දෙකක් නිර්මාණය කරලා තින්නේ වෙන වෙනම තාක්ෂණ දෙකක් යටතේ. ඊට පස්සේ මෙයා උත්සාහ කරලා තිනවා මේ කොයිල් ස්ප්‍රින් තව තවත් සැහැල්ලු කරලා උපරිම කාර්යක්ෂමතාවයක් ලබා ගන්න. ඉතින් මෙයා මේකට යොදාගෙන තින්නේ හයිජෙට් එන්ජින් එකක්. හයිජෙට් කියන්නේ ජපානයේ නිර්මාණය වන වාහන මාදිලිය. මේ එන්ජින් එකේ සිලින්ඩර් 3යි, ඒ වගේම හෝස් පව 650යි. එන්ජින් එකට අවශ්‍ය කරන කෑලි නිර්මාණය කරලා එන්ජින් එකක් අච්චුවකින් වක් කරලා හදනවා කියන එක එයාට සාමාන්‍ය දෙයක්ලු. හැබැයි වාහන නිර්මාණය කිරීමේදී ඒ ගැන පැවතගෙන එන පිළිවෙතක් තියෙන නිසා මෙයා ඒ විදිහට එන්ජින් එක නිර්මාණය කරන්නේ නැතුව ජපන් එන්ජින් එකක් මේකට භාවිත කරලා දිනවා. ජපන් එන්ජින් එක හෝස් පව ගන්න වැඩියෙන් කියන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා අඩුවෙන් තමයි හෝස් පව ගන්න කියන්නේ. එයාලා හෝස් පව ගන්න 850ක් කියනනම් ඒ වාහනේ හෝස් පව ගන්න 900ක් විතර වෙනවා. හැබැයි ඉන්දියාවේ වගේ නිර්මාණය වෙන වාහන වල එහෙම නැහැ. එයාලා කියන හෝස් පව ගන්නට වඩා අඩුවෙන් තමයි හෝස් පව ගන්න තියෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන කොටස් මෙයාම නිර්මාණය කළ මේ වාහනයට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම වාහන වල සාමාන්‍යයෙන් ගත්තාම ඉස්සරහා බ්‍රේක් ලයිට් දෙකක් නැහැ. පස්සා විතරයි බ්‍රේක් ලයිට් තියෙන්නේ. ඉතින් මෙයා මේ වාහනයට ඉස්සරහටත් බ්‍රේක් ලයිට් එකතු කරලා තියෙනවා. ඉස්සරහට බ්‍රේක් ලයිට් එකතු කරන්න හේතුව විදිහට එයා සඳහන් කරලා තින්නේ මේ වාහනේ පාරේ ගමන් කරන වෙලාවක පාර මැද නවත්තන් ඉන්නවා අතුරු පාරකට හරවන්න සිග්නල් ලයිට් දාලා. ඒ වෙලාවට ඉස්සරහින් එන වාහනේ හරියටම දන්නේ නැහැ මේ වාහනේ නතර කරලා තින්නේ, එහෙම නැත්නම් ගමන් කරන ගමන්ද තියෙන්නේ කියලා හරියටම ඈතට පේන්නේ නැති නිසා මෙයා මේකට බ්‍රේක් ලයිට් එකක් යොදලා දිනවා. එතකොට හරියටම මේ වාහනේ නවත්තලා තින්නේ, එහෙම නැත්නම් ගමන් කරන වාහනේද්දි කියලා අඳුරගන්න පුළුවන් වෙයි කියලා හිතන නිසා මෙයා මේකට බ්‍රේක් ලයිට් එකතු කරලා තිනවා ඉස්සරහට. ඉතින් මේ වාහනේ එන්ජින් කැපැසිටි එකට සහ වාහනේ බරට උසට ගැලපෙන ආකාරයට මෙයා මේකට ටයර් යොදාගෙන තිනවා. ඉතින් මේ අපි කියපු කරුණු ටික හොඳට ප්‍රමාණවත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ කුලතිලක ධර්මසිරි කියන යාන්ත්‍රික ඉංජිනේරුවා පිළිබඳ දැනගන්න. මේ ලංකාව තුළම නිර්මාණය කරපු මේ වාහනේ එයාගේ නිර්මාණ වලින් එකක් විතරයි. මෙයා මේ විදිහට තව බොහොමයක් නිර්මාණ සිද්ධ කරලා තියෙනවා. ඒ අතර තවත් විශේෂ යන්ත්‍රයක් තමයි කැරට් 24 රත්තරන් භාවිතා කරලා වතුර පිරිපහදු කිරීම. අපි භාවිතා කරන වතුරේ තියෙන මිනිස්සුන්ට අහිතකර දේවල් මෙයා හොයාගෙන ඒකට ක්‍රමයක් භාවිතා කරලා තිනවා කැරට් 24 රත්තරන් යොදාගෙන ඒවා පිරිසිදු කරන්න. ඉතින් මේ වගේ දැවැන්ත නිර්මාණ බොහොමයක් මේ ධර්මසිරි කියන යාන්ත්‍රික ඉංජිනේරුවා විසින් නිර්මාණය කරලා තිනවා. මේ හැමදේම කරලා තියෙන්නේ ලංකාවේ පුද්ගලෙ. ඉතින් ඒ ගැන ඔයා මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දනට සුබ දවසක්.